अहन प्रश्न सब्सक्राइब कर मगे चैनल के सब्सक्राइब कर दिखना मगे चैनल करते के वाक्य में लग मत बेल आइटम में क्लिक कराना तो मत कराने पा श्रीलंका के पुरवेसिया अंडर रूसिया वट एन पोला वीसा बार के मोलाद एक कले मम आर टी किया ना मुकांत में वीस एक किया किया मुकांत में रूसिया वट एन अवश्य में वीस एक किया किया ඉතින් ඇත්තටම බේස් එකක් කියලා කියන්නේ වෙනත් රටක පුරවැසියෙක්ට රුසියාවට එන්න රුසියාවට එන්න ඒ වගේම රුසියාවට ඇවිල්ලා රුසියාවේ රැඳී සිටින්න ඒ වගේම රුසියාව තුල ගමන් කරන්න රුසියානු රජය විසින් ලබා දෙන අවසරයක්. ඉතින් මේ අවසරය අපේ પાස්පෝර්ට් එකට ශ්‍රී ලංකාවේ තියෙන රුසියානු එම්බසි එක හරහා අපේ પાස්පෝර්ට් එකේ පිටුවකට අනුගත කරනවා. ඉතින් ඒක තමයි අපිට රුසියාවට එන්න ලැබෙන අවසරය. ඉතින් මේ දෙන්නේ වෙන මේ විදිහට પાස්පෝර්ට් එකේ පේජ් එකක අපිට වීස එක ලැබෙනවා. ඉතින් ඒ වීස එකෙන් තමයි අපිට රුසියාවට එන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මොනවාද මේ රුසියාවට එන්න පුළුවන් ශ්‍රී ලාංකික පුරවැසියෙකුට රුසියාවට එන්න පුළුවන් වීස වර්ග. පළවෙනි වීස වර්ගය තමයි සාමාන්‍ය සංචාරක වීසා tourist visa. ඉතින් මේ tourist visa එකකින් ඔයා රුසියාවට සංචාරය කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඔයා තනි පුද්ගලයෙක් විදිහට හෝ එහෙම නැත්නම් කණ්ඩායමක් විදිහට රුසියාවට සංචාරය කරන්න බලාපොරොත්තු වෙන කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාලට පුළුවන් සංචාරක visa එකක් එහෙම නැත්නම් tourist visa එකක් හරහා රුසියාවට එන්න. ශ්‍රීලංකාවේ රුසියාවේ පුරවැසි භාවය තියෙන ඔයාගේ හිතවතෙක් එහෙම නැත්නම් ඥාතියෙක් මිත්‍රයෙක් ඉන්නවා නම් කවුරුහරි යාළුවෙක් ඉන්නවා නම් රෂ්‍යන් සිටිසන් තියෙන රුසියාවේ පුරවැසි භාවය තියෙන කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඒ කෙනා හරහා ඉන්විටේෂන් එකක් ගෙනගෙන ඔයාට පුළුවන් ප්‍රයිවට් වීස එකක් ඇප්ලයි කරලා රුසියාවට එන්න. ඉතින් විශේෂයෙන්ම මේ ප්‍රයිවට් වීස එක හරහා රුසියාවේ ජීවත් වෙන පුරවැසි කෙනෙක් රුසියානු පුරවැසියෙක් වගේ ඥාතියෙක් මිත්‍රයෙක් හිතවතෙක් ඉන්නවනම් ඒ අය ළඟට යන්න ඒ අය බලන්න යන්න ඒ වගේ මේ විවිධ අවමංගල කටයුතු අවස්ථාවන් වලදී වගේ සහභාගී වෙන්න ඒ වගේ වගේ රුසියාවේ ඉන්න පුරවැසියෙක් අසනීප වුණ අවස්ථාවකදී ආ බලා ගන්න යන වගේ දේවල් වලට මේ ප්‍රයිවට් වීස එක හරහා ඔයාලට රුසියාවට යන්න පුළුවන්. ඉතින් මේ ප්‍රයිවට් වීසා එකෙන් දින 90ක කාලයක් රුසියාවේ රැඳිලා ඉන්න අවසර තියෙනවා. ඊළඟ වීසා වර්ගය තමයි බිස්නස් වීසා, ව්‍යාපාරික වීසා. ඉතින් මේ ව්‍යාපාරික වීසා මගිනුත් ශ්‍රී ලාංකික පුරවැසියන්ට රුසියාවට යන අවසර තියෙනවා. ඉතින් යම් කිසි ව්‍යාපාරික සාකච්ඡාවලට සහභාගී වෙන්න ඒ වගේම හවුල්කරුවන් මුණ ගැහෙන්න සමහර ආයෝජන කටයුතු වලට වගේ දේවල් වලට මේ වීස එක හරහා රුසියාවට යන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරික සංචාර සඳහාත් මේ වීස එක හරහා වට යන්න පුළුවන්. ඒ ඔයාගේ අසනීප තත්ත්වයන් වලට බෙහෙත් ගන්න ප්‍රතිකාර ගන්න ඔයාට පුළුවන් ව්‍යාපාර බිස්නස් වීසයකින් රුසියාවට යන්න. ඒ වගේම ඔයා ජර්නලිස්ට් කෙනෙක් නම් ඔයාගේ ඒ කටයුතු සඳහා ඔයාගේ මාධ්‍ය කටයුතු සඳහා ඔයාට පුළුවන් බිස්නස් වීස එකක් හරහා රුසියාවට යන්න. ඉතින් මේ බිස්නස් වීස එක දින 30ක් 90ක අතර කාලයක්
රුසියාවතර රැඳෙන්න පුළුවන් දින අනුමත වෙරි කාලයක් ඔයා රුසියාව රැඳෙන්න නම් ඔයාට පුළුවන් මේස් එක අවුරු දෙක පමණ කාලයක් වුණත් ඔයාට වීසා බලපත්‍රයක් නිකුත් කර ගන්න. ඊළඟ වීසා වර්ගය තමයි මානුෂීය වීසා. එහෙම නැත්නම් හියුමනිටේරියන් වීසා. මේ වීස් එකෙන් දේශගත දේශපාලනික සාකච්ඡා සංචාර ඒ වගේම ආගමික සංචාර ඒ වගේම ක්‍රීඩා කටයුතු සංචාර විවිධ සංස්කෘතික අවස්ථා ඒ වගේ සංචාර වලට සමාජිකයන් සහභාගී කරවන්න මේ වගේ වීස් එකකින් අවසර තියෙනවා. ඉතින් මේ වීස් එක දින 30 94 කාලයක් මේ වීස් එකකින් රුසියාවේ රැඳිලා ඉන්න පුළුවන්. ඊට වැඩි කාලයක් දින 90කට වැඩි කාලයක් රැඳිලා ඉන්නවා. අවුරුදු දෙක පමණ වීස් එකක් වුණත් නිකුත් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ වීස වර්ගය තමයි සංක්‍රමණ වීසා. එහෙම නැත්නම් ට්‍රාන්සිට් වීසා. ඉතින් මේ වීසා එකෙන් ඔයා විනාඩි දෙකකට යන ගමන් රුසියානු භූමිය ක්‍රොස් කරනවා නම් ඔයාට පුළුවන් මේ වගේ වීස එකකින් දින 3ක් 10ක් අතර කාලයක් රුසියාවේ රැඳලා ඉන්න. ඉතින් මේ දින 3ක් 10ක් අතර කාලයක් රැඳලා ඉන්න රුසියාවේ මේ වීස එක මගින් අවසර තියෙනවා. ඊළඟ වීස වර්ගය තමයි ස්ටුඩන්ට් වීසා. එහෙම නැත්නම් ශිෂ්‍ය වීසා. ඉතින් මේ ස්ටුඩන්ට් වීසා එකකින් ඔයා රුසියාවේ පාසලක යුනිවර්සිටි එකක ඉන්ස්ටිටියුට් එකක අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙන ඉන්නව නම් ඔයා අධ්‍යාපනය ලබන්න ශිෂ්‍යෙක් විදියට රුසියාවට එන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට පුළුවන් ස්ටුඩන්ට් වීසා එකක් මගින් රුසියාවට එන්න. ඉතින් ස්ටුඩන්ට් වීසා එකකින් ශිෂ්‍යයෙක්ට දින 90ක් හෝ ඊට වැඩි කාලයක් රුසියාවේ රැඳිලා ඉන්න අවසර තියෙනවා. ඊළඟ වීස එක තමයි ජොබ් වීසා නැත්නම් රැකියාව වීසා. ඉතින් ඔයා රුසියාවේ කම්පැනි එකක් යම්කිසි සමාගමක් එක කොන්ත්‍රාත්තුවක් යටතේ වැඩ කරන්න සූදානම් වෙලා ඉන්නවා නම් ඔයාට පුළුවන් ජොබ් වීස එකකින් රුසියාවට එන්න. ඒ වගේම ඔයා ගෘහ සේවකාවක් සේවකයෙක් විදියට රුසියාවට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට පුළුවන් ඒ සඳහා ජොබ් වීස එකක් මගින් රුසියාවට යන්න. ඉතින් මේ වීස එක දින 90ක් සහ ඊට වැඩි කාලයක් මේ වීස එක මගින් රුසියාවේ රැඳලා ඉන්න අවසර තියෙනවා. ඉතින් මේ තමයි ශ්‍රී ලාංකික පුරවැසියෙක්ට රුසියාවට එන්න ඇප්ලයි කරන්න පුළුවන් තෝරගන්න පුළුවන් වීසා වර්ග. ඉතින් තමන් අවශ්‍ය තමන්ට අවශ්‍ය වීසා කැටගරි එක තමන්ට අවශ්‍ය වීසා එක වීසා වර්ගය තෝරගත්තට පස්සේ ඔයාලා ඊළඟට කරන්න ඕනේ ඔයාලට අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික ලෑස්ති කරගන්න එක. ඉතින් ඩොකියුමන්ට්ස් ටික ලෑස්ති කරගෙන ඊළඟට ඔයා ඒක එම්බසි එක හරහා වීසා එක ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. මේ වීසා එක ඇප්ලයි කරන්න විශේෂයෙන්ම අපිට මේ හැම වර්ගයේම වීස එකකටම අවශ්‍ය වෙන ප්‍රධානම ලියකියවිලි වර්ග කිහිපයක් තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම අපිට පාස්පෝර්ට් එක අවශ්‍ය වෙනවා, අපේ වලංගු විදේශ ගමන් බලපත්‍රය, ඒ වගේම අනිවාර්යයෙන්ම අපේ විදේශ ගමන් බලපත්‍රයේ හිස් පිටු දෙකක්වත් වීසා සඳහා හිස් පිටු දෙකක්වත් අනිවාර්යයෙන් තියන්න ඕනේ. ඒ වගේම ඔයාලා නිවැරදිව සම්පූර්ණ කරන ලද ඇප්ලිකේෂන් ෆෝම් එක තියෙන්න ඕනේ. ඊතුවානට පුළුවන් ඇප්ලිකේෂන් ෆෝම් එක ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරලා ඒකේ ප්‍රින්ට් අවුට් එකක් අරගෙන ඒක නිවැරදිව පුරවන්න ඕනේ. ඒ වගේම ඡායාරූප අවශ්‍ය වෙනවා. ලා පැහැති පස්තලයකින් යොත වර්ණ ඡායාරූප අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලගේ ඇප්ලිකේෂන් එක අනිවාර්යයෙන්ම තියෙනවා තැනක් ඡායාරූපයක් අලවන්න. ඉතින් ඒක අලවන්න ඕනේ. ඉතින් ඒ තමයි මේ හැම වීසා වර්ගයකටම යටත්ව අවශ්‍ය වෙන ප්‍රධානම දේවල් ටික. ඒ වගේම විවිධ වීසා වර්ගවලට විවිධ ડોකියුමන්ට්ස් අවශ්‍ය වෙනවා. ඉතින් මම ඉදිරි වීඩියෝස් වලදී ඔයාලට ඒක යන අරගෙන එන්න බලන්න. ඉතින් ඔයාලා මේ හැම ડોකියුමන්ට් එකක්ම රෙඩි කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලා ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ එම්බසි එකට යන්නව නම්. රෂ්‍යන් එම්බසි එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ දේවල් කරගන්න. දවසක් ඩේට් එකක් අපොයින්ට්මන්ට් එකක් බුක් කරගත්තට පස්සේ අදාළ දිනයේ සියලුම ડોකියුමන්ට්ස් ටික ලෑස්ති කරගෙන ඔයාලට එම්බසි එකට යන්න තමයි තියෙන්නේ. ඉතින් එම්බසි එකට ගිහිල්ලා ඔයාලා වීසා ඇප්ලයි කරාට පස්සේ ඔයාලට පුළුවන් පාස්පෝර්ට් එක, එහෙම නැත්නම් වීස එක, නෝමල් සර්විස් එක, ඒ වගේම එක්ස්ප්‍රෙස් සර්විස් එක. ඉතින් නෝමල් සර්විස් එක සතියේ වැඩ කරන දින 5ක්
वगे काल गुलाट डॉल असुक वगे तम यानी वगे एक्सप्रेस दवा सेमो दिन तुना कैटल वार टेक मंटे गुलवाट डॉल एक्सी हेटक वगे तम वार गिवान सीतने मम यारे हेम कैटगरी अप्लाई करना अवश्य प्रोसीजर मैं अप्लाई करना बीस वर्ग डॉक्यूमेंट्स वर्ग वेना वीडियो कम इतना मे वीडियो वाले प्रयोजन मत वेविका वीडियो हमें बल पड़ते हैं हम सब दस प्रार्थना करना।